ලියන්නතේ 19 වෙනි පාරෙම න්‍යාස න්‍යාස ඒ කියන්නේ අද මාසුභාවක් ලියමු න්‍යාස හැඳින්වීම න්‍යාස හැඳින්වීම එතකොට න්‍යාසයක් කියලා කියන්නේ දත්ත නිරූපණය කරන්න පුළුවන් තවත් ආකාරයක්. දත්ත නිරූපණය කරන තම අපි එක එක විදිහට ඉගෙනගෙන තියෙනවා තීර ප්‍රස්තාර, වට ප්‍රස්තාර, ඒ වගේ එක එක මේ වගේ ප්‍රතිම වගුවක ආකාරයේ තියෙන දත්ත කීපයක් නිරූපණය කරන්න පුළුවන් ආකාරයක් තමයි න්‍යාසයක් කියලා කියන්නේ. හරිද? එතකොට එමං උදාහරණයක් ගන්නවා ඔයාලගේ පොතේ තියෙන විදිහ එක මං ගන්නවා පුතේ ළමයි තුන්දෙනෙක් මං ගන්නවා A B C කිය. ඔයාලා පස්සේ ලියනකොට දැම්ම කියනවා නම් දාගන්න පුළුවන් කැමති නම් දා. ඊටමර මං ගන්නවා මේ දෙ තුන්දෙනා අපි ගමු ගණිතයටයි විද්‍යාවටයි ගත්ත ලකුණු. මං දැන් බගුවේ දාන. ඔයාලා ලකුණු ටිකක් මං දාන්න. आकार निरूपणे कर මේක මේ ලියලා තියෙන සංඛ්‍යා ටික විතරක් අරගෙන මේ වලියන්නේ සංඛ්‍යා ටික විතරක් අරගෙන ඒක ලියා ගන්නවා පුතේ අපි සුළු වරහණක් ඇතුළේ. ඒක මෙතන සංඛ්‍යා ටික ගත්තොත් මෙතන 75 තියෙනවා 64 තියෙනවා 90 තියෙනවා 85 තියෙනවා 92 තියෙනවා 95 තියෙනවා කමා මුකුත් ඒව දාන්නේ නැහැ හරි? ඔය ටික ලියලා අපි මේකේ ඔය වගේ සුළු වරහණක් දාන්න. මේ නිරූපණයට අපි කියනවා පුතේ න්‍යාසයක් කියලා. න්‍යාසය. එතකොට මේ න්‍යාසයේ පුතේ පේලිහා තීර තියෙනවා. මේ පැත්තට තියෙන ඒවා මෙහෙද? මෙහෙට තියෙන ඒවාට අපි කියනවා පුතේ න්‍යාසයේ පේලි. පේලි. දැන් පන්තියේ දුනත් පේලි තියෙන්නේ මේ පැත්තට නේද පේලිය පේලි. එතකොට අනිත් පැත්තට මෙහෙම තියෙන්නේ තීරණ. එහෙනම් අපි ගන්නවා පුතේ මේ පැත්තට තියෙන්නේ තීර. මේ පැත්තට තියෙන්නේ තීර. පේලි තීර. හරිද? එතකොට මෙහි තව මෙහෙම එකක් තියෙනවා. න්‍යාසයේ පුතේ පේලි සංඛ්‍යාවයි තීර සංඛ්‍යාවයි අපිට පුළුවන් ගුණ කිරීමේ ලක්ෂණකින් නිරූපණය කරන්න ගුණ කිරීමේ ලක්ෂණකින් සම්බන්ධ කරන ලියන්න. දැන් මේකේ තියෙනවා පේලි 1 2 3 ගුණ කිරීම තීර තියෙනවා 2. එතකොට 3 ගුණ කිරීම 2. දැන් මේකට අපි කියනවා මේ න්‍යාසයේ ඝණය කියලා. න්‍යාසයේ ඝණය. හරිද? ඒත් අපි කියන ඝණය 3 2 වෙන න්‍යාසයක් තමයි මේ තියෙන්නේ. 3 2 න්‍යාසය. ඉතින් ඔයාලගේ පොතේ නම් විශේෂයෙන් ලියලා නැහැ පුතේ න්‍යාසයක ඝණය අපි මේ මෙතන ලියනවා 3 ගුණ කිරීම 2 පේලි ගාන තමයි මුලින් ලියන්නේ එහෙම ලිව්වම මෙතනට එන්නේ නැතුව මේක දිහා බලන් ගන්න පුළුවන් ගොඩක් ඒව පේලි 3යි තීර 2 3 වරක් 2 6යි කියන්නේ මේකේ අවයව ගාන පුතේ අවයව 6ක් තියෙනවා කොහොම අපිට ගන්න පුළුවන්කම තියෙනවා එතකොට මේ න්‍යාසවල තියෙන පේලි ගාන හා තීර ගාන අනුව අපි විශේෂ න්‍යාස වර්ග කීපයක් කතා කරමු. එක තමයි පේලි න්‍යාස, ඊළඟට තීර න්‍යාස, සමච ප්‍රශ්න න්‍යාස, ඒකක න්‍යාස හා සමමිති න්‍යාස කියලා අපිට කතා කරන්න තියෙනවා න්‍යාස වර්ග කීපයක්. ওই ටික තමයි පුතේ ඉස්සෙල්ලම් කියන්න තියෙන්නේ. අපි පොඩි වාක්‍යයක් ලියාගෙන ඉමු. න්‍යාස හැඳින්වීම කියලා ලිව්වොත් ලියන්නේ ඒක යට තියෙන්නේ වගුවක ආකාරයේ ඇති වගුවක ආකාරයේ ඇති
තොරතුරු නිරූපණය කිරීමට තොරතුරු නිරූපණය කිරීමට න්‍යාස යොදාගත හැකි තොරතුරු නිරූපණය කිරීමට න්‍යාස යොදාගත හැකි උදාහරණ කියන්න සිසුන් තිදෙනෙක් සිසුන් තිදෙනෙක් ගණිතයට සහ විද්‍යාවට उदाहरण शिशु गणित सह विद्यावट लबागत ලකුණු ලබාගත් ලකුණු පහත වගුවේ දැක්වේ ලබාගත් ලකුණු පහත වගුවේ දැක්වේ तीर गणना
පිළි ගන්න හා තීර ගන්න ಗುಣ කිරීමේ ලකුණකින් ಗುಣ කිරීමේ ලකුණකින් සම්බන්ධ කළ විට සම්බන්ධ කළ විට එහි ධනය ලැබේ එහි ධනය ලැබේ උදාහරණයක් ඉහත න්‍යාසයේ ගණය දාන ආයම් කියන ඕන නැති ඉඳ එහෙම දෙන්නේ ඉහත න්‍යාසයේ ගණය තුන ගුණ කිරීම දෙක මේ තුන ගුණ කිරීම දෙක මේ ඊළඟට අනුමාත්‍රිකාවක් ලියමු අපි න්‍යාස වර්ග කියලා න්‍යාස වර්ග පළවෙනි න්‍යාසය තමයි ඉන්නේ තේලි න්‍යාස එතකොට තේලි න්‍යාසයක් කියන්නේ පුතේ එක තේලියක් විතරක් තියෙන න්‍යාසය उदाहरण संख्या न्यास पेली एकक पमन ऐति न्यास वे उदाहरण කියලා මේ වගේ දෙකක් ලියාගමු අපි ඊළඟට අනුමාත්‍රිකාව ලියා ගන්න පුතේ තීර න්‍යාස ඒ තීර න්‍යාසයක් කියලා කියන්නේ තීර එකක් නිය න්‍යාස හරි සරලයි නේද තීර එකක් දැන් අපි ගත්තොත් මේ වගේ මේ පැත්ත තීරනේ මේ තියෙන්නේ එතකොට මෙතන ඝනේ ලිව්වොත් මතක් වෙන්නත් එක මුලින්ම පේලි ගන්න 1යි 2යි 3යි उदाहरण පමණක් ඇති න්‍යාස වේ. දැන් මේ වගේ උදාහරණ දෙකක් ලියාගමු. Thank you.
ඊට පස්සේ කියන්න අනුමාත්‍රකාවට සමචතුරාස්‍ර න්‍යාස එතකොට සමචතුරාස්‍ර න්‍යාසයක් කියන්නේ පේලි ගානයි තීර ගානයි සමාන වෙන න්‍යාසය පේලි ගානයි තීර ගානයි සමානයි හරි අපි ලියමු එහෙම පේලි ගණන හා තීර ගණන පේලි ගණන හා තීර ගණන සමාන වෙන න්‍යාස වේ පේලි ගණන හා තීර ගණන සමාන වෙන න්‍යාස වේ එතකොට මම උදාහරණයක් ලිව්වොතේ මෙහෙම පේනවනේ එතකොට පේලි 3යි තීර 3යි න සමචතුරාස්‍ර න්‍යාසය ඉතින් ඊළඟට මෙන්න මෙහෙම දේවල් තියෙනවා සමචතුරාස්‍රයක් ගත්තොත් මෙන්න මෙහෙම අඳිනේවා මෙහෙම අඳිනේවට අපි කියන්නේ සමචතුරාස්‍රයේ විකර්ණ නිමිත ඒ වගේම එහෙනම් සමචතුරාස්‍ර න්‍යාසයකට විකර්ණ තියෙනවා හරිද විකර්ණ දෙකක් තියෙනවා එක විකර්ණයක් තමයි මේ පැත්තට තියෙන මේ විකර්ණ අනිත් විකර්ණය තමයි මේ විකර්ණ එතකොට මේ පැත්තට තියෙන මේ විකර්ණය අපි හඳුන්වනවා සමචතුරාස්‍රයේ න්‍යාසයේ ප්‍රධාන විකර්ණය කියලා ප්‍රධාන විකර්ණ අනිත් එක ද්විතීයික විකර්ණ ඒ ගැන අපි කතා කරන්න යන්නේ නැහැ ඕ ලෙවල් පන්තියේදී ඒ ප්‍රධාන විකර්ණය ගැන විතරයි කතා කරන්න යන්නේ विशेष अवस्था मेन मे लक्षण මේ ප්‍රධාන විකාරණේ හැම අවයවයක්ම එකේ ඉලක්කම් වෙලා අනිත් සියලුම අවයවුදේ බිඳුව වෙනවා. එහෙම වෙන න්‍යාසයකට අපි කියනවා ඒකක න්‍යාසයක් කියලා. හැබැයි සමචතුරාස්‍ර න්‍යාසයක්ම වෙන්න ඕනේ නැත්තම් ප්‍රධාන විකාරණයක් ගැන කතා කරන්න බෑනේ පුතේ. දැන් මම උදාහරණ ලිව්වොත් මෙහෙම එකක්. මෙතන බලන්න එක බිඳුව බිඳුව එක. මම මේ ලිව්වේ දෙකේ දෙකේ න්‍යාසයක්. ප්‍රධාන විකර්ණ අවයව එක අනිත්‍ය බිංදුව තුනේ තුනේ න්‍යාසය කියලා පෙන්නන්න ඒකක න්‍යාසය එකයි බිංදුවයි 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 එකයි බිංදුවයි 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 එකයි තුන ගුණ කිරීම තුන ඔය දිනෙත් තුනේ තුනේ ඒකක න්‍යාසය හරිද ඔය වගේ ඕන තරම් ලියන්න පුළුවන් 4 4 5 5 ඕන එකක් ලියුනේ එතකොට ඊළඟට වැදගත් දෙයක් ඉතින් න්‍යාසයක් හඳුන්වන්න අපි ඉංග්‍රීසි කැපිටල් අකුරු පාවිච්චි කරනවා. උලක හඳුනනවා වගේ. අපිට මෙයාව හඳුන්වන්න මට ඕන අකුරක් දාන්න පුළුවන්. කැපිටල් A. දානවා නම් හැබැයි න්‍යාසයේ මැද හරියට එන්න දැම්මනම් හරි. හරි. ඒ වගේම ඒකක න්‍යාසයක් හැම විටම නම් කරන්න පුතේ කැපිටල් I අකුරු. හේතුව අපි ඒකක න්‍යාසයට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩෙන්ටිටි මැට්‍රික්ස් කියලා. ඒ නිසා අපි I තමයි මේක දාන්නේ. දැන් මෙයක් I लिया प्रधान विकारण प्रधान विकारण
එක වෙන එක ඉලක්කම එක වෙන ඉතිරි සියලු අවයව ඉතිරි සියලු අවයව බිඳුව වෙන ඉතිරි සියලු අවයව බිඳුව වෙන සමචතුරාශ්‍ර න්‍යාසයකි සමචතුරාශ්‍ර න්‍යාසයකි යටි වෙනම කරුණක් දෙල්ල යනද පසෙලියම් උදාහරණ වෙනම කරුණක් දෙල්ල යන න්‍යාස නම් කිරීමට න්‍යාස නම් කිරීමට ඉංග්‍රීසි කැපිටල් අකුරු යොදා ගනි ඉංග්‍රීසි කැපිටල් අකුරු යොදා ගනි එතනම ඒකක න්‍යාසය සෑම විටම ඒකක න්‍යාසය සෑම විටම කැපිටල් I සෑම විටම I මගින් නිරූපණය කරයි සෑම විටම I මගින් නිරූපණය කරයි උදාහරණ කියලා මේ දෙක ලියන්න අනුමාත්‍රකාවල් ලියාගන්න සමමිති න්‍යාස සමමිති න්‍යාස එතකොට සමමිති න්‍යාසයක් කියලා කියන්නේ පොතේ ඒකත් සමචතුරාශ්‍ර න්‍යාසයක විශේෂ අවස්ථාවක් ප්‍රතේ විකාර ප්‍රධාන විකාරණේ වටා මේ න්‍යාසය සමමිතික වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ ප්‍රධාන විකාරණේ මේකනේ. මෙතනින් මෙහෙම දෙකට නැවුවොත් එක මත එක වැටෙන අවයව ටික තියනවනේ පුතේ. අන්නේ අවයව එකිනෙක සමාන වෙන්න ඕනේ. හරිද? සමමිතික අක්ෂයක් කියලා ඒකේ තේරුම මේකනේ. නැවුවාම ගානට එක මත එක වැටෙන්න ඕනේ කියලානේ. දැන් බලන්න මම මෙහෙම උදාහරණයක් ලියනවා. 5යි මේ දෙන්න දැන් ලියන්න නැතු වෙමු. ඊළඟට මේ කර්ණේ අපි අවල යන්නේ කර්ණේ ඒවා ඕන එකක් ලිව්වේ හැකිනේ පුතේ මෙතන දැන් බලන්න මෙහෙම කරනවා මෙතන පුතේ මෙතනින් උහුම නැවුවොත් මේකේ මේ දෙන්න එක මතයක වැටෙනවා මම මේ දින හතර ගේ ලියන්න මේ දෙන්න සමාන වෙන්න ඕන ඊළඟට මේ දෙන්න එක මතයක වැටෙනවා මේ දෙන්න සමාන වෙන්න ඕන නේද පුතේ ඊළඟට අල් ලියන්න ආයි ප්‍රතිපාටි මේ දෙන්න සමාන වෙන්න ඕන එකම අවයව ටික ලිව්වා මේ මේ මෙතන තිය මේ මෙතනින් නැවුවාම මෙහෙම වැහුවාම එකම අතේට වැන්නා මේ දෙන්න සමාන වෙන්න මේ දෙන්න සමාන වෙන්න මේ දෙන්න සමාන වෙන්න එහෙම වෙනවා නම් අපි ඕකට කියනවා පුතේ සමමිති න්‍යාසයක් කියලා හරිද ඒක සමමිති න්‍යාසයක් වෙන්නේ අනිවාර්යයෙන්ම සමචතුරාශ්‍ර න්‍යාසයක් නම් විතරමයි පුතේ නැත්තම් දෙකක් නවන්න බෑනේ ප්‍රධාන විකාරණේ වට හරි මෙහෙම ලියමු පුතේ ප්‍රධාන විකර්ණය වටා ප්‍රධාන විකර්ණය වටා අනුරූප අවයව අනුරූප අවයව සමාන වන්නේ නම් අනුරූප අවයව සමාන වන්නේ නම් සමාන වන්නේ නම් එම න්‍යාසය සමමිති න්‍යාසයක් නම් වේ එම න්‍යාසය සමමිති න්‍යාසයක් නම් වේ උදාහරණ කියලා පුතේ මේක ලියා ගන්න.
මම පාඩ පාඩින් ලියුවා ඔයාලට තොන්නම් එහෙම ලියන්න පුළුවන් නැත්නම් highlight කරගත්ත හැකි සමාන වෙන අවයව ටික වැඩේ ඉවර කරලා අනුමාත්‍රකාව ලියා ගන්න උදේ න්‍යාස එකතු කිරීම කියන්නේ. එතකොට න්‍යාස දෙකක් එකතු කරන්න හරි අඩු කරන්න හරි නම් අනිවාර්යයෙන්ම උදේ මේ න්‍යාසවල ඝණයන් සමාන වෙන්නම ඕනේ. ඝණය සමාන වෙන්නම ඕනේ. ඒ කියන්නේ පේලි ඝාන, ඊර ඝාන අතර ප්‍රශ්නයක්නේ තියෙන්නේ. ඒක ඝණයන් සමාන න්‍යාස දෙකක අනුරූප අවයව සුළු කරලා අපිට පුළුවන් න්‍යාස දෙක එකතු කරන්න හරිම සරල. හරි අපි ලියමු මේ පොතේ. දැන් මෙන්න න්‍යාස එකතු කිරීම සඳහා න්‍යාස එකතු කිරීම සඳහා එම න්‍යාසවල ගණයන් සමාන විය යුතුය ගණයන් සමාන විය යුතුය ගණයන් සමාන විය යුතුය ගණය සමාන න්‍යාසවල ගණය සමාන න්‍යාසවල අනුරූප අවයව සුළු කිරීමෙන් අනුරූප අවයව සුළු කිරීමෙන් සුළු කිරීමෙන් ඒවා එකතු කළ හැක ඒවා එකතු කළ හැක उदाहरण मैं हरी लेसी वाला मैं हम गाना मिनी में तो बोलते मैं नहीं आ से गत तो पहली तुनाई तीर एकाई लिख दे इना मैं अपने के क्या तू करा ना आज से रे आप तूने के नहीं आ से हम तीर दो ये का तूने के नहीं आ से මේවා අපිට පුළුවන් අනුරූප අවයව සුළු කිරීමක් කරන්න පුළුවන් අනුරූප අවයව කියන්නේ මේ මේ දෙන්න අනුරූප 5යි 4යි එකතු කරන්න තියෙන 9යි පින 2යි ධන 7යි තියෙන්නේ ලොකු ගානේ පොඩි ගාන අඩු කරනවා 7න් 2ක් ගියාම 5යි මේකේ 7න් 3ක් ගියාම 4යි තායි එන අපිට 3 කියන එයාස හරි පොඩි දෙයක් තියෙන්නේ දැන් අපි ගමුකෝ තව එකක් අතර ඍණ 3 මේක ලියා ගන්න. බිංදුව 6 නම් 1 ඍණ 2 මේක වල එකතු කරන්න. මේ જાතියම තව එකක් දුන්නා නම් එකතු කරන්න පුළුවන්. बिंदुआई हायर इन्हें दहाई चाहें दहाई हायर किया महातराई फिना इकर इन्हें आटकियाँ ने फिना हाताई
ක්‍රියා දෙක 17 කියන්නේ 7 2 ගියාම 5. මේකේ 3 දෙකේ න්‍යාසයක් අපිට ලැබෙනවා. මේ ගණේ නම් ඔයාලා පොතේ ලියලා නැහැ. මම මේ ගණේ ලියන්න පුරුදු කරන්නයි ලිව්වේ වෙනම අභ්‍යාසයක් කරන්න ඕනේ නැති හින්දා ඒකට. නේදලේ අභ්‍යාසය අහන තැනින් තැන ගණේ කීයේද ප්‍රධාන විකාරණය වුන් මේ ලකුණු ගල්ලා පෙන්නන්න ඒ වගේ වහනවා. දැන් විතර විතර ඕනේ නැති හින්දා මම මෙතනටම ලිව්වේ. ඊට පස්සේ ඔය ටික ලියලා අනුමාත්‍රකාවල් ලියාගන්න පුතේ අපි න්‍යාස අඩු කිරීම කියලා. න්‍යාස අඩු කිරීම. ඒකත් පුතේ මේවම තමයි ගණේ සමාන වෙන්න ඕනේ. නැත්නම් න්‍යාස අඩු කරන්න බැහැනේ. විශේෂ විස්තරයක් දියන්න දෙන්නේ නැහැ. පේනවාට තන සම්බන්ධ වෙන්න පොඩි මෙහෙම විස්තරයක් ලියන්න. න්‍යාස අඩු කිරීම. අනුමාන මේ පොඩි වාක්‍ය ලියන්න දෙ. ඝණයන් සමාන න්‍යාස ඝණයන් සමාන න්‍යාස එකිනෙක අඩු කළ හැක. ඝණයන් සමාන න්‍යාස එකිනෙක අඩු කළ හැක. උදාහරණ මේ එකම ගාණකදී මම දෙවිදියකට හදලා පෙන්නනවා පළවෙනි ක්‍රමය අපි සාමාන්‍ය විදිහට අඩු කරනවා මේක හිතලා ඒ වලට ඕන විදියක් හදා ගන්න පුළුවන් ඉතින් මම කියනවා අඩු කරන්න කියලා මෙහෙම මෙහෙම එක සාමාන්‍ය විදිහට මේක අඩු කරනවා පහෙන් තුනක් අඩු කරාම දෙකයි ඉතින් මේ කල්පනාවෙන් අඩු කරන්න ඕනේ ඍණ දෙකෙන් අඩු කරන්න ඕනේ ඍණ 10ක් මෙහෙම තියෙනවා ඍණ දෙකෙන් අඩු කරන්න ඕනේ ඍණ 10ක් ඍණ දෙක ඍණයි ඍණයි ගුණ කළාම ධන 10යි 10ෙන් දෙකක් ගියාම 8 හතෙන් එකක් අඩු කළාම නම් ගැටලුවක් නැහැ 6 නම් තරේ අපිට නිකන් සාමාන්‍ය විදියට හිතලා අඩු කරගන්න පුළුවන් එහෙම කාට හරි පැටලෙනවා අපිට පුළුවන් මෙහෙම කරන්න අඩු කිරීම එකතුවක් ලෙස ලියාගෙන අඩු කරන්න පුළුවන් එකතුවක් ලෙස ලිවීමෙන් ඔන්න බලන්න මම මේක කරන විදියට. හරි අර ගන්න ආයිසරයක් කරනවා. 5 3 2 7 මෙහෙමනේ දැන් තියෙන්නේ. එතකොට අපි කරන්නේ පුතේ මෙයා මෙහෙම්මම තියලා හරිද? මේ අඩු කිරීම වෙනුවට එකතු කිරීමක් දාලා ඊළඟට තියෙන න්‍යාසයේ සියලුම පද ඍණ ලකුණෙන් වැඩි කරනවා. ඒ කියන්නේ ලකුණු ටික මාරු කරනවා. දැන් ලකුණු මාරු කරනවා. මේ ආධන නම් ඍණ කළා. ඍණ හිඳ ධන කළා. ධන හිඳ ඍණ කළා. බලන්න මේ කරපු දේ පැහැදිලිද කියලා. බලන්න මේ කරපු දේ හරිද? හරිද? එතකොට මෙතන වෙන්න ඕනේ පුතේ අඩු කිරීමට එකතු කිරීමක් දාලා මේ න්‍යාසයේ ලකුණු ටික මාරු කරලා දැම්මා. දැන් තියෙන සාමාන්‍ය එකතු කිරීමේ න්‍යාසය. දැන් මේක එකතු කරමු. 5 ඍණ 3 කියලා කියන්නේ 5 3 ගියාම 1යි. 10 2 ගියාම 8යි. 7 2 ගියාම 6යි. වරදිනවා නම් ඔයාලට පුළුවන් මේ විදිහට කරන්න. ඔය විභාගෙදි ගාණක් ආවොත් පුතේ එක ගාණනේ. ඒ හින්දා ඒ ගාණ හරියට හදාගන්න පුතේ බලන්න ඕනේ. කොහොම හරි හරි විදිහට ලියාගත්තා නම් හරි. මේ විදිහම ලියාගමු. එතකොට මේක වෙන පාඩකින් ලියාගන්න මේ ලකුණත් එක්කම ඊට පස්සේ ඔයාලට ඕන විදිහට මේ ගණන් හදාගන්න පුළුවන්කම තියෙනවා.
මංහදනවා ABC වන්නේ දේසියම හදමු බලන්න 2යි 3යි 1යි 2යි 3යි 3යි සමානයි ABC කියන න්‍යාසය මේ දෙන්න මෙතනම එකතු කරගෙන කියන න්‍යාසයයි 2යි 2යි 4යි 3න් එකක් ගියාම 2යි 3යි 1යි 4යි සමානයි ABC දැන් අපි ලියන්න පුළුවන් A සමානයි 4යි B සමානයි 2යි C සමානයි 4යි නම් මේ න්‍යාස දෙක එකතු කරලා ලියාගත්තා එතකොට අපිට ලේසියෙන් හිතා ගන්න පුතේ මේ 10යි अड़क ඊළඟට මේක කොහොම තියාගෙනම අඩු කරන්න පුළුවන් පුතේ. ඔයාලට ගැටලුවක් තියෙනවා නම් තව පේරියල් ලියාගන්න මේ අඩු කිරීම එකතුවක් විදිහට දාලා මේක ඇතුලේ තියෙන ලකුණු ටික ඔක්කොම මාරු කරලා. හරිද? ඊට පස්සේ එකතු කරන්නේ තියෙන්නේ 3 ඍණ 5 කියන්නේ ඍණ 2යි. 4ෙන් 3ක් ගියාම 1යි. 4ෙන් 2ක් ගියාම ඍණ 2යි. මේ දෙන සිදු කළාම ඍණ 1යි. ගැටලුවක් තියනවා නම් එහෙම ලියාගත්තාම හරි. දැන් අපිට ABCD නිකම්ම ලිව්ව හැකියි. A සමානයි ඍණ 2යි. B කියන්නේ ඍණ 2යි. C කියන්නේ 1යි. D කියන්නේ ඍණ 1යි. ඊළඟට මේ පස්වෙනි එක මම මෙහි ලියා ගන්නම්. පහයි 3යි 2යි 4යි 1යි 2යි x 2 - 1 y 1 z අටයි පහයි එකයි දෙකයි දෙකයි තුන එතකොට මේකෙ පිටි ඔහොම තියාගෙනම සමීකරණ ලියා ගන්න පුළුවන් xy හොයාගන්න නැත්නම් ඉතින් අපිට මේ න්‍යාස දෙක එකතු කිරීමක් විදිහට ලියලා ඉවරන ලියන්නත් පුළුවන් මම ඔන්න එකතු කිරීමක් විදිහට ලියන්න මෙච්චර දෙයක් කරන්න ඕනේ නැහැ හැබැයි පහ ධන x මෙතන තියෙන්නේ හතර ධන y තුනයි දෙකයි පහයි එකයි එකයි දෙකයි දෙකෙන් එකක් ගියාම එකයි මෙතන තියෙන්නේ එක ධන ඉසේ සමානයි අටයි පහයි එකයි දෙකයි දෙකයි තුනයි දැන් පුතේ අනුරූප අවයව සමාන කරගෙන මේ දෙන්න සමාන වෙන්න පහදාන x සමානයි 8යි x කියලා කියන්නේ 8න් 5ක් ගියාම 3යි ඊළඟට මේ දෙන සමාන කරගන්න 4 - y සමානයි 2යි මේ
y කියලා කියන්නේ ඍණ 2. අර ඊළඟට මේ දෙන සමාන කරමු. එක දාන 20ට සමාන 3යි. ඉසෙක් කියලා කියන්නේ 3 අඩු කිරීම 2 1යි. මෙතනින් මෙතනට ලියන්න ඕනේ කියලා එකක් නැහැ. අපිට නිකම්ම ගන්න පුළුවන් පුතේ. මම මෙතන ලිව්වේ පැහැදිලි කරන්න. නැත්නම් මෙතන තියාගෙන ලිව්වේ කියන්නේ 5 එකතු කිරීම x සමානයි 8. මම උඩින් ලියන්න බුදු අරින් ගන්න. එතකොට මේ ගන්න 6 වෙනි එක. 2 වින 3 මේ මෙතන වින 3 හරිය වෙන්න බැහැ දේ. මොකක් හරි එකක් වෙනස් වෙන්න ඕනේ මේකේ හරියට උත්තරේ එන්න නම්. කොහොමද තියෙන්නේ? දැන් පුතේ අපිට මේ දෙන්න අඩු කරගන්නනේ තියෙන්නේ. මම මේ අපේ උත්තර වල ප්‍රශ්නයක් නැහැ. මේ වැඩේ නිවැරදි වෙන්න ඕන කින්දා මම මෙතන තියෙන ඍණ ලකුණ අයින් කරා. ධන කළා. දැන් පුතේ මේ පැත්ත සුළු කරොත් අපි බලන්නකො වෙනද? 2 අඩු කිරීම x මෙතන තියෙන්න ඕනේ. මෙතන තියෙන්න ඕනේ 1 අඩු කිරීම y. 3 අඩු කිරීම 3 බිංදුවයි 2 අඩු කිරීම 1 1යි සමානයි 1 බිංදුව බිංදුව 1. එහෙම මේ මෙතන ඍණ 3 තිබ්බනම් පුතේ මෙතන ඍණ 6ක් එනවා. දැන් මේ මෙතන බිංදුවනේ තියෙන්නේ. එහෙම වෙන්න බෑනේ. ඒක නැති වෙන්නයි මම මෙතන අයින් කරේ. එක්ක මෙතන ලකුණ අයින් කරන්න එනවා නැත්නම් මෙතන ඍණ දාන්න වෙනවා. එහෙම වුණොත් තමයි මේ වැඩේ නිවැරදි වෙන්නේ. අපේ උත්තර වල ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. उत्तर वाले प्रश्न का आवेदन तुम्हारा ने बुद्धि वैरी वैरी दिनी एक आई मांग इतनी आई करे हर देंगे हर ए मियां मियां आठ समान है इन्होंने देखा रीने एक समान है एक कर मियां यहाँ कर दां रीने एक समान है एक कर रीने देख रीने एक क्या रीने एक आई एक समान है रीने एक आई दिफ़ेक्ट में रीने एक මෙතන පුතේ 1 ඍණ y සමානයි බිංදුව. මේක න y හා පැත්තට දැම්මම එකපාරම උත්තරේ එනවා. ඍණ y හාට දැම්ම ධන y. 1 සමානයි y එහෙම නැත්නම් y සමානයි 1යි කියලා අපට උත්තරේ ලැබෙනවා. ඊට පස්සේ අනුමාත්‍රිකාව ලියා ගන්න පුතේ. න්‍යාසයක් සංඛ්‍යාවකින් ගුණ කිරීම. න්‍යාසයක් සංඛ්‍යාවකින් ගුණ කිරීම. මෙතෙන්දී අපි කරන්නේ පුතේ ඒ අදාළ සංඛ්‍යාවෙන් න්‍යාසයේ තුල තියෙන සියලුම අවයව ගුණ කරන බලමු. උදාහරණයක් ඉස්සර මෙහෙම ලියාගනිමු. මාත්‍රිකාලිවන් ලියන්න දෙය කියන්නේ මෙහිදී අදාළ සංඛ්‍යාවෙන් මෙහිදී අදාළ සංඛ්‍යාවෙන් න්‍යාසය තුල ඇති සියලු අවයව න්‍යාසය තුල ඇති සියලු අවයව ගුණ කරනු ලැබේ. න්‍යාසය තුල ඇති සියලු අවයව ගුණ කරනු ලැබේ. උදාහරණ පළවෙනි එක මම ගන්නවා මෙහෙම එක. මේක හතරෙන් ගුණ කරන්න කියනවා. සියලුම පද හතරෙන් ගුණ කරනවා. 4 වරක් 5 20යි
හතර වරක් තුන 12යි ඍණ හතර වරක් එක හතර අපි බලමු ඍණ සංඛ්‍යාව මම ගන්න ඍණ දෙක පහ ඍණ තුන බිංදුව හතර ඍණ දෙක පහ මේක හැම එකක්ම ඍණ දෙකෙන් ගුණ කරනවා දෙවරක් පහ 10යි ඍණ දෙවරක් බිංදුව බිංදුවයි දෙවරක් දෙක හතරයි ඍණයි ඍණයි ධන දෙවරක් තුන 6යි ධන දෙවරක් හතර 8යි ඍණ දෙවරක් පහ 10යි ඍණ කියනවා අවයව ගුණ කරනවා අපි හරිම ලේසි වැඩ හරි ලියමු लियागे मम्मी की ना गाने देखा हाँ दानों ने दाहना में तुना ब्यासे याद ना बोले देखाई तुनाई हाथराई की ना गाना नहीं इससे लगा गेम में गाना नहीं का बलंदो मंदे में देवी गाना हाँ दाना बोले मेरी को कम देखें गुना करा सॉरी तूने गुना करा नहीं किया लेसी तुम्हारा खातर दुला हाई तुम्हारा देखा हाया हाई तुम्हारा के तूना हाई ही ना तुम्हारा तूना नाम है तो गुना करा डे पास से मैं यहाँ से देखकर लेसी है मैं समान करे तो कुछ ना ए समान है दुला हाई बी समान है हाया हाई सी समान है रीना तूना है डी समान है नवे मैं देखूंगा तुम भी नहीं गान हतराए एक्स वाई इसे पी है ना अटाई फिना दोला हाई देखा थी मेरे का हतरे गुना कर लाइम हतराई एक्स हतराई वाई हतराई इसे मित्र दिना आठ हिना दोला हा देख देंगे वाले दिने एक एक का समान कराने हतराई एक्स समान है आठ है देवत्ते में हतरे में बिंदु हाँ में एक समान है देख හතරයි y සමානයි ඍණ 12යි දෙපැත්තම හතරෙන් බෙදුවාම y සමානයි ඍණ 3යි හතරයි z සමානයි 2යි දෙපැත්තම හතරෙන් බෙදමු z සමානයි චුට්ටක් බෙදෙනවා අපිට මේක දෙවරක් 1යි දෙවරක් 2යි භාගයයි එහෙම නැත්නම් 0.5යි දශම पहाई के ला अपने गान पुलवांग काम दिए बार बार गान ले अब शान गान दे मात्रा में नहीं था देखाई पहाई एक्स रीना देखकर नाम है ना रीना तूना वाई रीना पाहा हाथर ए समान है पाहाई पाहाई बी बी हाँ यहाँ पे बालू මේ ಗುಣ කරගෙන ඉන්නේ මෙමු නැත්තම් කරදරයි දෙකෙන් ಗುಣ කරනවා දෙවරක් පහ 10යි දෙවරක් දෙක 4යි ඍණ 2x දෙවරක් 9 18 දැන් ඔයාලා කැමති නම් පුතේ ඍණ ලකුණ ඔහුම තියලා හරිද තුනෙන් ಗುಣ කරගෙන කරගෙන යන්න පුළුවන් එහෙම නැත්තම් මෙතන ධන ලකුණක් දාලා ඍණ තුනෙන්ම ಗುಣ කරලා දාන්න පුළුවන් එතකොට ලේසි ආයි මැද ධන තිබ්බට පස්සේ ගාන හදන්න ලේසිනේ දැන් මේක ඍණ තුනේම වැඩි කරනවා ඍණ 3යි y 3 වරක් 4 12යි ඍණ
තුන්වරක් පහ 15යි ඍණයි ඍණයි ධන මේ දෙන ගුණ කළාම ඍණ 3යි සමානයි මෙතන මේ තියෙන න්‍යාසය 5යි 5යි b බිඳුව දැන් ඔහොම තියාගෙනම අපිට ලියන්න පුළුවන් එහෙම නැත්තම් මේ දෙන්න තව සුළු කරගෙන ඉන්නත් පුළුවන් මෙහෙම කියන්නේ ඊළා නම් අපිට මෙයා එකතු කිරීම මෙයා සමානයි 5යි එහෙම ලියුව හැකියි එහෙම නැත්තම් අපි තව චුට්ටක් සුළු කරගෙන ඉමු මේ බලන්න 10 ඍණ 3යි y ඊළඟට මෙතන ඍණ 4යි ඍණ 12යි තියෙන්නේ 12යි 4යි 16යි ඍණ 2x ධන 15 18 ඍණ 3යි මැද ධන තියෙන හින්දා මොකද ගැටලුවක් නැහැ නේද සමානයි 5යි 5යි v බිඳුව ඔහොම අපිට පුළුවන් ලියා ගන්න මේක ලියා ගන්නවත් නැද්ද කියලා ඔයාලා තමයි තීරණය කරන්නේ මෙතන ඉඳන් හදන්න පුළුවන් නම් හැදුවේ හැයි මම මෙතනදම ලිව්ව කාට හරි ගැටලුවක් ආවොත් කියලා දැන් මේ දෙක සමාන කරලා මෙයා මෙතන සමානයි මේ හරි ලියන්නම් 10 ඍණ 3යි y සමානයි 5යි දැන් මෙයා එහා පැත්තට දාන්නම් ඍණ 3යි y සමානයි 5 ඍණ 10යි ඍණ 3යි y සමානයි 10න් 5ක් ගියාම 5යි ඍණ දෙපැත්තම ඍණ 3ෙන් බෙදමු y සමානයි ඍණයි ඍණයි ධන 5 බෙදීම 3 විෂම භාග විදිය සාමාන්‍යයෙන් ඉතින් උත්තරයක් අපි කියන්නේ 5 3ෙන් බෙදුවාම 3 වරක් 1 3යි 2ක් 3 1යි 3ෙන් 2යි කියලා කියන්න පුළුවන් මෙතන නම් ගැටලුවක් නැහැ 3ෙන් 5 තිබ්බා ඉතින් වඩා හොඳයි නේ මම එහෙම තිබ්බා ඊළඟට මම මේ දෙන්න සමාන කර ගන්න අපිට 2යි x ධන 15 සමානයි 5යි මේ දෙන්න 2යි x සමානයි 5 ඍණ 15 15ෙන් 5ක් ගියාම 10යි ඍණ දෙපැත්තම දෙකෙන් බෙදමු x සමානයි ඍණ 5 ඊට පස්සේ ඔයාලට පුළුවන් b නම් අලුතෙන් හොයන්න යන්නේ නැහැ නේද ඍණ 16 සමානයි b නේ පුතේ b කෙලින්ම ලියන්නම් මම b සමානයි ඍණ 16 ඊළඟ මේ දෙන සමාන කරමු 18 ඍණ 3යි a සමානයි බිඳුව 18 එහා පැත්තට ගන්නම්කෝ ධන 18 නේද දැන් මා ඍණ 18 ඍණ 3යි a සමානයි ඍණ 18 දෙපැත්තම ඍණ 3ෙන් බෙදමු a සමානයි 6 a සමානයි 6 අඩුපාඩු හදාගමු අනුමාත්‍යවාදද න්‍යාසයක් න්‍යාසයකින් ගුණ කිරීම න්‍යාසයක් න්‍යාසයකින් ගුණ කිරීම උදේ එතකොට මේ වැඩේ කරන්න නම් මම මේ කියන ලක්ෂණය තියෙන න්‍යාසල දැන් න්‍යාස දෙකක් ගුණ කරනවා නම් ගුණ කරන්න ගන්න පළවෙනි න්‍යාසයේ තීර ගණන දෙවෙනි න්‍යාසයේ පේලි ගණනට සමාන විය යුතුමයි. එහෙම නැති වුණොත් මේ දෙක ගුණ කරන්න බෑ. දැන් සමහරවිට අපි සාමාන්‍ය ඉලක්කම් දෙකක් ගුණ කළොත් පුතේ 5 වරක් 6 කිව්වොත් 30යි. 6 වරක් 5 කිව්වත් 30යිනේ. දැන් ওই දෙකම ඉලක්කම් දෙක මාරු කරලා ගුණ කළා කියලා වෙනස් වෙන්නේ නැහැ නේද පුතේ? හැබැයි න්‍යාසෙ එහෙම නැහැ. න්‍යාස පුතේ දැන් අපිටම AB කියලා න්‍යාස දෙකක් තියෙනවා. අපිටම AB ගුණ කරන්න පුළුවන්. ගුණ කළාම එන න්‍යාසයක් තියෙනවානේ. ඒක නෙමෙයි එන්නේ BA ගුණ කළාට පස්සේ. මාරු කළා ගුණ කළාට පස්සේ. සමහර ඒ පැත්තට ගුණ කරන්න බැරි වෙන්නත් පුළුවන් මේක. හරිද?
उदाहरण मम्मी ගුණකිරීමට ගන්නා න්‍යාස දෙකේ න්‍යාස දෙකේ පළමු න්‍යාසයේ තීර ගණන පළමු න්‍යාසයේ තීර ගණන देवन न्यासे पेली गणन समान नम देवन न्यासे पेली गणन समान नम समान नम इम न्यास देख गुण कलह इम न्यास देख न्यासिया न्यास එතකොට අපි මේ දෙන ගුණකල A කියලා කියන්නේ 1 2 න්‍යාසයක් ගුණ කිරීම B කියලා කියන්නේ 2 1 න්‍යාසයක් උදේ මේ දෙන්න ගුණ කරන්න නම් මම මේ කියන දේ වෙන්න ඕනේ උදේ මේ මැදට ලියවෙන ඉලක්කම් දෙක මේ දෙන්න සමාන වෙන්න ඕන අර ඒක තමයි මම කිව්වේ උදේ එතකොට මෙයා කියලා කියන්නේ गुणकिन ඊළඟට වෙන පාටකින් දාමු මෙයාගේ දෙවෙනි ඉලක්කමයි මෙයාගේ දෙවෙනි ඉලක්කමයි ගුණ කරනවා හරිද පළවෙනි දෙක ගුණ කරනවා දෙවෙනි දෙක ගුණ කරනවා මේකේ තවාගයක් තිබ්බනම් මේකේ තවාගයක් තියෙනවා නම් තුන්වෙනි එකයි තුන්වෙනි එකයි ගුණ කරනවා හතරවෙනි එකයි හතරවෙනි එකයි ගුණ කරනවා ඔහොමම දිගටම ගුණ කරනවා ගුණ කරලා ලැබෙන සංඛ්‍යා දෙක පුතේ එකතු කරනවා
හතර ගුණ කිරීම පහ එකතු කිරීම තුන ගුණ කිරීම දෙක එතකොට පුතේ හතර වරක් පහ 20ක් වෙනවා තුන් වරක් දෙක 6ක් වෙනවා 20යි 6යි 26යි දැන් බලන්න පුතේ එක එක න්‍යාසයකට සුදු වුණානේ එක අවයවයේදී තියෙන්නේ මෙතන හරිද මේක මෙහෙම ලියන්න නැතුව හතර වරක් පහ 20යි කියලා එකපාර ලිව්වේ නේ උදාහරණෙ හින්දා ලියන්න එපා මොකද්ද උනේ කියලා හොයාගන්න බැරි වෙනවා පස්සේ පැහැදිලිද මම මේ කියන එක මොන જાතිය න්‍යාසයද ලැබෙන්නේ කියලා මම මේ පෙන්වන මූල ධර්මෙන් ගන්න පුළුවන් හරිම ලේසියි මේ න්‍යාස දෙක ಗುಣ කරන්න පුළුවන් දෙයිද කියලා මේක ලියපු ගාම අඳුර ගන්න පුළුවන් මෙතනට දෙක ඇවිල්ලා මෙතනට තුන එනවනම් ආයි ಗುಣ කරන්න බෑ පුතේ ඉලක්කම් දෙකක් නම් ජීවිතේට ಗುಣ කරන්න බෑ හරිද පැහැදිලිද හරි ලස්සනට මම මේ ලියුවා වගේම ලියන්න ඉස්සලා මෙයා ලියා ගන්න එයාගේ යටින් මෙයා ලියා ගන්න බලන්න උදාහරණ දෙවෙනි ගානකදී මම A වලට දෙනවා 4 3 3 B වලට දෙනවා 5 2 එහෙමනම් AB හොයන්න කියලා ඉස්සර විදිහට මෙහෙම ලෑගි ඊළඟට BA න්‍යාසය අර්ථ දැක්විය හැකිද කියලා අහන්න. ඒ කියන්නේ එහෙම න්‍යාසය හොයන්න පුළුවන්ද බැරිද කියලා අහන්න. පළවෙනි කොටස කරන්නක බලන්න ඉස්සෙල්ලා පළවෙනි එක කරගැනීමේ ගැටලුවක් නැහැ පුතේ. පළවෙනි එක කරමු. මෙතන වාරය ලියලා තියෙනවන්නේ හතර වරක් පහ ඊළඟට ධන ඍණ තුන් වරක් දෙක එකපාරම ඍණ දාන්න තිබ්බයි හතර වරක් පහ 20යි ධනයි ඍණයි කොහොමද ඍණනේ පුතේ තුන් වරක් දෙක 6යි 20ෙන් 6ක් ගියාම 14 එන්න මම පළවෙනි කොටසට උත්තරේ ගත්තා දැන් දෙවෙනි එකට උත්තරේ ලියන්න කලින් මම මෙහෙම එකක් ලියන්නම් BA නේ අහන්නේ අපි බලමු මේ දෙන්නගේ ඝණයන් ලියලා මොකද වෙන්නේ කියලා B වල 2 ගුණ කිරීම 1 A වල 1 ගුණ කිරීම 2 මේක ලියපු ගමන්ම අපිට තීරණය කරන්න පුළුවන් මුතේ මෙයාම ගන්න පුළුවන් ද බැයිද කියලා මේ මැද ඉලක්කම් දෙක දිහා බලන්න ඕනේ මැද ඉලක්කම් දෙක සමානයි මුතේ සමානයි කියන අනිවාර්යෙන්ම BA ගන්න පුළුවන්. හැබැයි යාගේ ගණේ අර ගණේට වඩා වෙනස් නේ. මෙතන 2 ඉතුරු වෙයි. මෙතනත් 2 ඉතුරු. දැන් දෙකේ දෙකේ න්‍යාසයක් එන්නේ එහෙම ಗುಣ කළොත්. හරිද? අපි ඒක දැන් මේක ಗುಣ කරන්න යන්නේ නැහැ පුතේ. මේ අපි ඉස්සරහට බලමු. දැන් මට මගේ ප්‍රශ්නේ අර්ථ දක්වන්න පුළුවන්ද බැයිද කියන එකනේ. ඒක අර්ථ දක්වන්න පුළුවන්. හේතුව තමයි B වල තීර ගණන ඒ වෙන තේලි ගන්නට සමාන වෙන හින්දා හරිද සමාන වෙන හින්දා මේක අපිට අර්ථ දක්වන්න පුළුවන්කම තියෙනවා දෙකේ දෙකේ න්‍යාසයක් ලැබෙන හරි අපි මෙහෙම ලියමු අර්ථ දෙකක් හැකි දහනවනේ අපි කියමු මෙන්න මේක ලියාගන්න මේක තමයි මේ මම මේ ලියන්නේ මේක ඔයාලා පොතේ නැහැ මේක මේ ලියන්නේ වලට හරිම ලේසියෙන් අඳුර ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා ඉස්සලා මේක ලියන්න දෙවෙනි ගොම් ඉලක්කම් දෙකට ලියන්න ඊට පස්සේ මම කියන්න මොකද්ද වෙන්නේ කියලා ඔක ලියලා අපි යටින් ලියමු මෙහෙම ලියන්න බීනියාසයේ තීර ගණන ඒනියාසයේ කැපිටලේ ඒනියාසයේ පේලි ගණනට සමාන වෙන බැවි ඒනියාසයේ පේලි ගණනට සමාන වෙන බැවි සමාන වෙන බැවින් BA න්‍යාසය අර්ථ දැක්විය හැක BA න්‍යාසය අර්ථ දැක්විය හැක